දෙසැම්බර් මාසේ 26 වෙනිදා 2 8 10 ඉඳලා 11 25 විතර වෙනකන් කාලය තුල අපිට පැය 3කුත් විනාඩි 15ක් පමණ ආසන්න වශයෙන් ගත්තොත් මේ දර්ශනය දැක ගන්න පුළුවන් මුළු ලංකාවටම 85%කට වැඩිය සූර්යයා වැහෙනවා චන්ද්‍රයාගෙන්. ඒ නිසා සෑහෙන ප්‍රමාණයක් කළුවර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මහ ජනතාවට මේ පෙන්වීමේ වැඩසටහනකුත් කරගෙන යනවා. එතකොට මේ ග්‍රහණය අපි ඉරක් ඇන්දොත් මන්නාරමේ ඉඳලා වාකරේ එන්නේ ඉර උඩින් තියෙන කොටසට විතරයි වලයාකාර ග්‍රහණය පෙනෙන්න පුළුවන්. හැබැයි යාපනයේ තමයි හොඳටම ලස්සන රවමට ගාල්ල හම්බන්තොට දක්වා ප්‍රදේශයට මෙය දකින්න පුළුවන් අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්. අධික ආලෝකයක් චන්ද්‍රයා සූර්යාගෙන් මෑත්වීමේදී ඇස වෙත පැමිණෙනවා. එසේ පැමිණෙන ආලෝකය ඔබගේ දෘෂ්ටි විතාණයට හා කණිනිකාවට හානි කර විය හැකියි. ඔබ පියවි ඇසින් ඍජුවම මේ සූර්යග්‍රහණය නැරඹුවහොත් ඔබ අන්ධභාවයට පමා පැමිණෙන්නට පුළුවන්. මේ පෙන්වන්නේ ඔබට ග්‍රහණ කණ්ණාඩිය. මේ ග්‍රහණ කණ්ණාඩිය පැලඳුවහම මේ හරහා සූර්යග්‍රහණය නැරඹීම අතිශය ආරක්ෂිතයි. සූර්යාගේ පාර ජම්බුල හා අදෝරත්න කිරණ මේ කණ්ණාඩිය මගින් අවශෝෂණය කරනු ලබනවා. අංක 14 හෝ ඊට වැඩි අගයක් තියෙන වෙල්ඩින් ග්ලාස් එකක් හරහා ඔබට මේ සූර්යග්‍රහණය නරඹන්නට පුළුවන්. වතුර බේසමක නිශ්චල ජලය මතු පිට මේ සූර්යග්‍රහණය නරඹන්න. ඊට අතිරේකව ඔබට පුළුවන් පුංචි සිදුරු කැමරාවක් වගේ දෙයක් හදාගන්න. එය කිසිසේත්ම කළ යුතු වන්නේ නැහැ. ඔබ දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිතා කරනවා නම් ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම සූර්ය පෙරහන් යොදාගත යුතු වෙනවා. එය කිසිසේත්ම නොකළ යුතුයි. ඒ අවස්ථාවේදී ඉතා අධික ආලෝක ප්‍රමාණයක් ගන්නට කණිනිකාව සැරසිලා ඉන්නේ.